මිට දවත් තුනකට කලින්. දොට එයා මට දුන්න උත්තරේ තමයි එයාමයි මට කිව්වා මට කතා දෙන්න එපා කියලා එතුමාට උපදෙස් ලැබිලා තියෙනවා කිව්වා. එයාට එතුමා ඇහුවා මගෙන් මම ජනාධිපතිවරණේ සජිත් ප්‍රේමදාසට වැඩ කරනවද කියලා. තොට ඒක හන්දා මට එතුමා වෙලා හම්බ වුන්නේ නැහැ. නමුත් අපි දන්නවා අපි මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු වෙලා ඇවිල්ලා තියෙන ජනතා නියෝජිත හැටියට. මම විපක්ෂයේ ඉන්න දෙවෙනියට වැඩියෙන් ඡන්ද ගත්ත ජනතා නියෝජිතයා. මම 113,000 ඡන්ද ගත්තා. ඒ මට කතාව දෙන්න බෑ කියපු පුද්ගලයා මං හිතන්නේ ඡන්ද 70,000 කරගෙන ආවේ. එතකොට අපි වෙතෙන්ට එනකොට බලාපොරොත්තු වෙන්නේ එක එක්කෙනාට කඩේ ගියොත් තමයි අපිට කතාව පවත්වන්න පුළුවන්. ඒ වගේ මතයක ඉඳන් තමයි විපක්ෂ ප්‍රධාන සංවිධායක කතා කරේ. පස්සේ මම අතෑරියේ නෑ. මම මේ අවස්ථාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව වෙලාව ලබාගෙන තියෙනවා මගේ කතාව කරන්න. මට ඒ අවස්ථාව ලබා දුන්නාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතකොට කතානායකතුමනි මා හිතනවා විපක්ෂයට වෙලාවක් වෙන් කරන ඔබතුමන්ලා මේ වෙන් කරන්න මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු සංඛ්‍යාව 90% අනුව. එවනම් අපට කතාවක් ලැබෙනවා කියන එක සනාථ කරගන්න ඔබතුමන්ලාට යම්කිසි ක්‍රමවේදයක් හදන්න සිද්ධ වෙනවා. ඒ වෙන් කරන වෙලාවෙන් විපක්ෂයේ ඉන්න එක මිනිහෙක් විතරක් දවසකට විනාඩි 40 ගානේ කතා කරනවා. 30ක්. ඔව් ඒ වගේ කතා කරලා එතකොට දිනපතාත් කතා කරනවා. හැම පාර්ලිමේන්තු සැසිවාරයේමත් කතා කරනවා. මම අද කතා කරන්නේ පාර්ලිමේන්තු සැසිවාර 3කට එකපාරයි. එතකොට අපට ලැබෙන වෙලාවත් එක මිනිහෙක් විතරක් පාවිච්චි කරලා අපි මේ පුද්ගලයාට කඩේ යන්නේ නැහැ කියලා අපිට කතා නොදී ඉන්නවා නම් මේකේ වරදක් තියෙනවා. මේ වරද තමුන්නාසලා නිවැරදි කරන්න ඕනේ. තමුන්නාසලා මේකට හරි ක්‍රමයක් සොයාගන්න අපට අසාධාරණයක් නොවන විදියට. මොකද අපි කතාවක් ඉල්ලන්නේ ඇවිල්ලා හරියට අපි වැදගත් විදියට දේශපාලනය කරනවා. අපි මිනිසුන්ට අරක්කු දීලා දේශපාලනය කරන්නේ නැහැ. අපි පගා ගහලා නැහැ. මම මහා මාර්ග ඇමති වෙලා ඉඳගෙන අධිවේග මාර්ග වලින් පගා ගහලා අධිවේගේ 3 එකක් විතරක් හදලා හදපු එකෙන් දැන් ඒ බීම් කොන්තරා ඔක්කොම කොන්ක්‍රීට් කඩන් වැටෙන තත්ත්වයට ගිහිල්ලා මමයි මගේ දූත්ෙක් එකතු වෙලා පගා ගහලා එහෙම කරලා නෙවෙයි අපි දේශපාලනය කරන්නේ. එහෙම නැත්නම් මං කොළඹ ඉන්න කැසිනෝ කාර්යයන්ගෙන් ජාව අරංකාරයන්ගෙන් සල්ලි අරගෙන මං ගිහිල්ලා පාසල් වලටයි ස්පිරිතාල වලටයි බඩු බෙද බෙද යන්නේ නැහැ. මම අරක්කු විදුරක්වත් කෙනෙකුට දෙන්නේ නැතුව දේශපාලනය කරන්නේ. ඒකන්ට අපිට මේ වරප්‍රසාද ලැබෙන්න ඕනේ. දැන් මගේ ආසනේට දාලා තියෙනවා දිස්ත්‍රික් සංවිධායක කියලා එකෙක් කොහෙන්ද ගෙනෙලා මේ දවස්වල මගේ ආසනේ ඔක්කොටම අරක්කු බෙදනවා. මෙච්චර කාල මං මගේ ආසනේ දේශපාලනය කරපු අවුරුදු 7ට අරක්කු විදුරක් කාටවත් දුන්නේ නැහැ කවුරුත් ඉල්ලුවෙත් නැහැ. දැන් වෙසක් එකට දල්සලක් දාලා නූඩ්ල්ස් බෙදනවා. ඒකේ පිටිපස්සේ තියාගෙන ඒ දිස්ත්‍රික් සංවිධායකගේ අරක්කු බෙදනවා. මිනිහත් බෙද බෙද කසිප්පු වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් මෙනකොට අපිට මේ රටේ අනාගතය ගැන ඉතා කනගාටුවක් ඇති වෙනවා. මොකද අපි එක එක්කෙනෙක්ගෙන් ජාව අරංකාරයන්ගෙන් කැසිනෝ කාර්යයන්ගෙන් මුදල් එකතු කරගෙන ගිහිල්ලා එක එක තැන්වල බඩු බෙදලා ඊට පස්සේ ජනතාවෙන් අහන්නේ මේක නේද ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන වෙනස කියලා අහනවා. මමත් හිටියේ බඩු බෙදෙන රැස්වීමක. බඩු බෙදලා බඩු ලයිස්තුව කියවල ඉවරලා අහනවා මේ රටේ ජනතාව වෙනසක් ඉල්ලනවා මේක නේද ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන වෙනස කියලා අහනවා. එතකොට මේ වගේ තකතිරු දේශපාලනඥයෝ මේ රටේ අනාගත නායක වෙන්නත් බලාගෙන ඉන්නවා. මේ රටේ ජනතාව මේවා තීරුම් ගන්න ඕනේ. ජනතාව මේ පක්ෂ නායකයෝ කියන පළියට මිනිස්සු මේ රටේ නායකයෝ කරගත්තොත් මේ රට නැවතත් ගොඩ එන්නේ නැහැ මේ තියෙන තත්ත්වේ. මේක තමයි මේ තියෙන දේශපාලන දූෂිත දේශපාලන සංස්කෘතියේ තියෙන ආදිනව. මොකද අපේ නායකයෝ පත් වෙන්නේ එක එක මේ පක්ෂවල ඉන්නවා ප්‍රබලයෝ කියලා කට්ටියක්. මේ ප්‍රබලයෝ කියන මිනිස්සු භාගයක් දූෂිතයි 50%. 15%, 20%, 25%ක් ඉන්නවා දූෂිත නැති වුණත් ඒගොල්ලන්ට දැක්මක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන දේශපාලන ප්‍රභූනායකව පත් කරගන්න. එතකොට පක්ෂ නායකයෝ ජනාධිපතිවරණ වලට ගියාම රටේ ජනතාවට විකල්පයක් නැහැ. මේ එක්කෙනෙකුට කතිර ගහන්න ඕනේ. එතකොට ආපහු මේ රට මේ විදියටම පාලනය කරන්න ගැළපෙන මෙලෝ රහක් නැති දැක්මක් නැති මිනිසු මේ රටේ නායකයෝ වෙනවා. මේකට ජනතාව දැනුවත් වෙන්න කියලා මම ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජනතාව මේ වර්ධ දිගින් දිගටම වෙනකන් බොන දෙයක් උනායි කියලා බලාගෙන හිටියොත් මේ රට කවදාවත් මේ අපායෙන් ගොඩ වෙන්නේ නැහැ. ඒකන්න මේ රටේ ජනතාව මේ ප්‍රශ්නේ තීරුම් ගන්න ඕනේ. මේ රට හදන්න අනිවාර්යයෙන් මේ රට හොඳ නායකයෙක් ඕනේ. මේ පාර්ලිමේන්තුවේ මේ රට හදන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ 50% දූෂිතයි ගරු ඇමතුමා. ඒකද හරි නායකයෙක් එන්න ඕනේ. ඒතකොට මේ නායකයා තෝරා ගැනීමේදී
පක්ෂනායකෙක්ුණ පලියට හරි නැත්නම් තාත්තා ජනාධිපති වෙලා හිටපු පලියට හරි නෑකන් තියුණ පලියට හරි පක්ෂවල උරුමය තියුණ පලියට හරි ඒ මිනිසුන්ට මේ රට නැවතත් මේ රටේ ජනතාව බාර දුන්නොත් මේ රට අනිවාර්යෙන් විනාශය කර ගමන් කරනවා. ඒක ඉතා කනගාටුදායක තත්ත්වයක් වෙනවා. මම ජනතාවගෙන් බැගෑපත් ඉල්ලා සිටිනවා මේ තත්ත්වයේ තීරුම් ගන්න තීරුම් අරගෙන මේ රට ගොඩනගා ගන්න ඕන නම් බුද්ධිමත් දැක්මත් තියෙන අරහේ මේ ගිල්ල අරමයි බෙදලි ඉවරලා කයිවාරු ගන්න මිනිස්සු නෙමෙයි. ඒ බෙදන්නේ කාගේ සල්ලිද? කැසිනෝ කාරයෝගේ සල්ලි, ජාවාරංකාරයෝගේ සල්ලි. ඒකට ඒ සල්ලි වල පිහිටෙන් මේ රටේ නායකයන් මිනිසුන්ට ඡන්ද දෙන්න එපා, දුන්නොත් තමුන්නාසෙලා තමුන්නාසෙලාගේ අනාගත පරම්පරාවට ද්‍රෝහි වෙනවා කියන එක මම මේ රටේ ජනතාවට මතක් කරලා දෙන්න ඕනේ. ඔබතුමා හිටියත් දන්නේ මොහොතක කලින් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන යම් මම විවේචන ඇති උනා ඔබතුමා එලා හිටියද පාර්ලිමේන්තුවේ? ඒකට මම උත්තරයක් දෙන්න ඕන. ඇත්ත වශයෙන්ම විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මුළු රටේම ප්‍රශ්න එතුමාට එනවා. එතකොට එතුමා උදේ නැගිටලා කතා කරන්නේ බලහත්කාරයෙන් නෙවෙයි, මුලාසනේ අවසරය ඇතිව. එතුමාට බලහත්කාරයෙන් කතා කරන්න බෑනේ. එතුමා කතා කරන හැම අවස්ථාවකම මුලාසනේ අවසරය ඇතුව තමයි කතා කරන්නේ. ඉතින් මුලාසනේ හැම අවස්ථාවෙම එතුමාට අවසර දීලා තියෙනවා. ඉතින් කවුරු හරි කියනනම් එතුමා කාලේ කනවා, කාලකන්නේ. ඒ වචන වැරදි. මොකද එතුමා විපක්ෂ නායක. විපක්ෂ නායකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යම්ම බලතල තියෙනවා. ඕනම වෙලාවක ඕනම අවස්ථාවක නැගිටලා කතා කරන්න පුළුවන්. ඉතින් ඒ කතා කරන්නේ ජනතාව වෙනුවෙන්. ඉතින් මම හිතන්නේ ඒක මේ පාර්ලිමේන්තුවේ ඉඳලා හිටලේ නෑ. ඒක දන්නේ නෑ. ඒ වගේ මම කියන්න ඕන මගේ නම නොකිව්වට බාගෙන යම් යම් විංග අර්ථයෙන් අදහස් පළ වුණා. මං කියන්න කැමති ගරු සභාපතිතුමනි, මම අධිකරණයේ විශ්‍රාම යනකොට මමයි මගේ භාර්යාව විශ්‍රාම යනකොට අපේ බැංකුව ගිරිගල මිලියන 400ක් තිබුණා. මිලියන 400ක් තිබුණා. මං 2017 පාර්ලිමේන්තුවේ ඒක හෙළිදරව් කෙරුවා. ආදායම් බදු ගෙවලා මගේ වත්කම් ගැන යම් යම් හෙළිදරව් කෙරුවා. අපි මහනුවර අධිකරණය වැඩ කරන කාලේ සමහර වර්ෂවල අපි සමහර වර්ෂවල මිලියන 5ක් අපි ආදායම් බදු ගෙවුවා. අනිත් එක බබ කියන්න ඕන, පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනාගේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් වෙබ්සයිට් එකේ අපි ඉල්ලීමක් කෙරුවා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට තමන්ගේ වත්කම් වෙබ්සයිට් එකට දාන්න කියලා. දැන් අපි කතානායකයෙක් දෙනවානේ, ඒ කතානායක ගාව තියෙන්නේ. නමුත් ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් එකෙන් කිව්වා අපේ වත්කම් වෙබ්සයිට් එකට දාලා ලෝකෙටම පේන්න වෙබ්සයිට් එක කියන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20යි ඒ වෙබ්සයිට් එකට තමන්ගේ වත්කම් දාලා තියෙනවා. මම දාලා තියෙනවා. මගේ වත්කම් මම වෙබ්සයිට් එකට දාලා තියෙනවා. මගේ බැංකුවල තියෙන මුදල් ගැන මම දාලා තියෙනවා. මං ඉන්කම් ටැක්ස් ගෙවලා තියෙන දාලා තියෙනවා. මම මහනුවර අධිකරණයේ අවුරුදු 20ක් වැඩ කරලා මමයි මගේ භාර්යාව ගත්ත ඉඩම් ගැන 20ක් දාලා තියෙනවා. ඕන කෙනෙකුට ඒක බලන්න පුළුවන්. අපිට ඇගිල්ල දික් කරන අය එහෙම දාලා නැහැ. දාදු දෙ එක්කෙනෙක් මෙතන නැගිටලා මගේ වත්කම් ගැන කිව්වා. හැබැයි ඒ පුද්ගලයාගේ වත්කම් වෙබ්සයිට් එකට දාලා නැහැ. ලෝකෙට පෙන්න මං ඉල්ලීමක් කරනවා. ඔය අපිට ඇගිල්ල දික් කරන අයට තමන්ගේ වත්කම් ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් වෙබ්සයිට් එකට දාලා ප්‍රදර්ශනය කරන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20යි ඒ අභියෝග බාර අරන් දාලා තියෙන්නේ. මං එක්කෙනෙක් ඉතරයි. Thank you.